අපි කලින් වීඩියෝ එකේ කතා කරේ බේසික් ඉන්ෆෝමේෂන් කියන කොටස. අපි මේ කතා කරන්නේ ඩරස් එකට කොහොමද ප්‍රොඩක්ට් එක ගැට් කරන්න කියන එක ස්ටෙප් වයිස්. අපි එක වීඩියෝ එකේ වීඩියෝ එකට මේ සෙක්ෂන්ස් කතා කරනවා කියලා කිව්වා. ප්‍රොඩක්ට් එක ඇඩ් කරන විදිහ කලින් කතා කරේ බේසික් ඉන්ෆෝමේෂන් කියන එක. අපි මේ වීඩියෝ එකේදී කතා කරන්නේ ප්‍රොඩක්ට් ඇට්‍රිබියුට්ස් කියන කොටස. ඊට පස්සේ ඊළඟ වීඩියෝ එකේදී අපි කතා කරමු ඩිටේල් ඩිස්ක්‍රිප්ෂන් කියන එක. මෙතන බේසික් ඉන්ෆෝර්මේෂන් යටතේ වීඩියෝ URL එක, ඒ කියන්නේ මගේ YouTube channel එකේ මම මේ ප්‍රොඩක්ට් එක ගැන විස්තර කරා. මේකේ කොහොමද ස්පෙસિෆිකේෂන් අරෝමිය විස්තර වගේ. ඒ වීඩියෝ URL එක මම මෙතෙන්ට ඇටච් කරා. ඕනනම් මම ඒ URL එක ඔයාලට මේ වෙද්දි කාඩ් එකක් විදියට දාලා තියන්න. ඕනනම් ඔයාලට චෙක් කරලා බලන්න අයිඩියා එකක් ගන්න පුළුවන් කොහොමද සාමාන්‍ය වගේ ප්‍රොඩක්ට් එක YouTube එකේ කොහොමද ඒ අදාළ වගේ ප්‍රොඩක්ට් එක ගැන විස්තර කරලා කොහොමද වීඩියෝ කරන්න කියන එක ගැන ඒකෙන් පොඩි අයිඩියා එකක් ඔයාලට අවශ්‍ය නම් ගන්න පුළුවන්. අපි දැන් බලමු මේ වීඩියෝ එකේ ප්‍රොඩක්ට් ඇට්‍රිබියුට්ස් කියන කොටස. මේක මම ඉස්සෙල්ලාම කියන්න ඕනේ, මේ ප්‍රොඩක්ට් ඇට්‍රිබියුට්ස් කියන එක ඔයා ලිස්ට් කරන ප්‍රොඩක්ට් එක අනුව සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. දැන් සහ ඔයාලා එකම ප්‍රොඩක්ට් එකත් අපි හිතමු දැන් මගේ මේ ප්‍රොඩක්ට් එක ඔයා කලින් වීඩියෝ එක බලුවා නම් කැටගරීස් ගොඩක් ආවා. මම ඒකෙන් සිලෙක්ට් කරේ මෙන්න මේ කැටගරි එක. එතකොට ඒ සිලෙක්ට් කරන කැටගරි එක අනුවත් මේ ප්‍රොඩක්ට් ඇට්‍රිබියුට්ස් කියන එක මේ ඩරාස් එකෙන් වෙනම විදියකට සජෙස්ට් කරන්න. ඉතින් ඔයාලා ඉස්සෙල්ලා මේක තේරුම් ගන්න. ඔයාලා සිලෙක්ට් කරන ඔයාලා ඔයාලගේ ප්‍රොඩක්ට් එකයි ඔයාලගේ සිලෙක්ට් කරන කැටගරි එකයි අනුව මේ ප්‍රොඩක්ට් ඇට්‍රිබියුට්ස් කියන්නේ සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. ඉතින් මම මේ වීඩියෝ එකේදී මගේ ප්‍රොඩක්ට් එකයි මම සිලෙක්ට් කරපු කැටගරි එකටයි අනුව ආපු ප්‍රොඩක්ට් ඇට්‍රිබියුට්ස් ගැන විතරයි විස්තර කරන්නේ. ඉතින් මම හිතනවා ඔයාලට රිලේට් කරගන්න පුළුවන් ඔයාලගේ ප්‍රොඩක්ට් එකයි ඔයාලගේ කැටගරි එකයි අනුව කොහොමද වෙනස් වෙන්නේ කියන එක. ඉතින් මට මෙතනදී විස්තර කරන්න පුළුවන් මේ ප්‍රොඩක්ට් ඇට්‍රිබියුට්ස් අතර විතරයි බ්‍රෑන්ඩ්, මොඩල්, නම්බර් ඔෆ් පීසස් ඉන් සෙට්, එන්විලොප් ටයිප් කියන එක. ඔයාලගේ එකට එන ඇට්‍රිබියුට්ස් එක ඔයාලා ෆිල් කරගන්න මම හිතනවා ඒක ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැති වෙයි කියලා. හරි, අපි ඉස්සෙල්ලාම බලමු මේකෙන් ප්‍රොඩක්ට් ඇට්‍රිබියුට්ස් වල මොකද්ද වෙන්නේ කියලා. මෙයාල ඉස්සෙල්ලාම කියනවා ඔයාගේ අයිටම් එකේ සර්ච් විසිබිලිටි එක මෙන්න මේ මේව ෆිල් කරාට පස්සේ ඔයාට ගන්න පුළුවන් කියලා කියනවා. අනිවාර්යෙන් දන්නවා ඔයාලා බය සර්ච් කරන්නේ මෙන්න මේ කියන අපි සිලෙක්ට් කරන කීවර්ඩ්ස් අනුව. දැන් එක්සැම්පල් එකක් විදිහට කිව්වොත් මේ එන්වෙලොප් ටයිප් එක බයස් ලා මෙන්න මේ මේ විදිහට එක එක විදියවල වලට එන්වෙලොප්ස් ගන්නවා නම් ඒක සර්ච් කරනවා. ඉතින් මම මේක මගේ එකේ ටයිප් එක මොකද්ද කියලා සිලෙක්ට් කරලා තියෙන එක ඉතාමත් වැදගත්. ඒකින්ද ඔයාලා අනිවාර්යෙන් මෙන්න මේ ප්‍රොඩක්ට් ඇට්‍රිබියුට්ස් කියන කොටස ෆිල් කරන්න ඕනේ. ඒකෙන් සර්චබිලිටි එකත් වැඩි වෙනවා කියලා කියනවා. ඊට පස්සේ අනිත් එක කියනවා the more you fill up the easier the buyer or buyers to find your item. ඒ කියන්නේ ඔයාලා ෆිල් කරන තරමට බයට ඔයාගේ අයිටම් එක අඳුරගන්න ලේසි කියන එකත් කියනවා. ඔය පොඩි ඉන්ට්‍රඩක්ෂන් එක ප්‍රොඩක්ට් ඇට්‍රිබියුට්ස් ගැන. ඊට පස්සේ ඔයාලට මේව ෆිල් කරලා මොක් කර ඉරයි එකක් තියෙනවා නම් එම ඔයාලට මෙතනින් කෙලින්ම ක්ලියර් ඕල් කියන එක දෙන්න පුළුවන්. ඉතින් මගේ ප්‍රොඩක්ට් එකයි එක සිලෙක්ට් කරපු කැටගරි එක යනවා ප්‍රොඩක්ට් ඇට්‍රිබියුට්ස් අතර. මෙතන අපි එකින් එක යමු. බ්‍රෑන්ඩ් කියන එක බ්‍රෑන්ඩ් ඉස් වෙරි ඉම්පෝර්ටන්ට් කියලා මෙයාලා කියනවා. මෙතන ඔයා දැන් හිතන්න සර්ච් යුවර් බ්‍රෑන්ඩ් බයි ටයිපින් කීවර්ඩ්. ඔයා මොකක් හරි ඔයා ලිස්ට් කරන අයිටම් එකේ බ්‍රෑන්ඩ් නේම් එකක් ඔයාලා තියෙනම් එහෙම ඉස්සෙල්ලා මෙතන එක සර්ච් කරලා බලන්න පුළුවන්. දැන් ඔයා හිතන්න ඔයා අලුතෙන්ම බ්‍රෑන්ඩ් එකක් ඉස්ටැබ්ලිෂ් කරන එකෙක්. එහෙමනොත් දන්න ඔයා කොහොමත්ම ඒ බ්‍රෑන්ඩ් එක ඒ කියන්නේ ඩරාස් එකේ තියෙන බ්‍රෑන්ඩ් ලිස්ට් එකේ නැහැ. ඒකින්ද ඔයාලා දැන් ඒක සර්ච් කරත් ඒක මෙතන සර්ච් රිසල්ට් එන්නේ නැහැ. අපි බලමු ලංකාවේ ප්‍රසිද්ධ බ්‍රෑන්ඩ්ස් කීපයක මොනවා හරි ප්‍රොඩක්ට්ස් බ්‍රෑන්ඩ් කීපයක් සර්ච් කළා. අපි හිතමු ඔයාලා මොකක්ද බිස්කට් එකක් රිස්ක් කරනවා කියලා හිතන්න. අපිට ඒකත් පුළුවන් අපි මැලිබන් කියලා සර්ච් කරලා බලමු. මැලිබන් ඔන්න මැලිබන් කියන එක ඔන්න බ්‍රෑන්ඩ් එකක් විදියට ඩරාස් එකේ ලිස්ට් එකේ තියෙනවා.
අමෙක් බ්‍රෑන්ඩ් එක තියෙනවා. ඉතින් මැලිබන් කියන එක ඔන්න තිබ්බා. ඊට පස්සේ අපි බලමු මේ අඹේවැල කියන එක බලමු. අඹේවැල අර ඔයාලා දන්නවනේ අඹේවැල කියන බ්‍රෑන්ඩ් එකක් තියෙනවා. මේ කලින් සර්ච් කරපු නිසා දන්නවා අයිපාර්ක් කියන්නේ. ඒක නිසා දැන් ඔයාලගේ බ්‍රෑන්ඩ් එකක් ඔයාලම අලුතෙන් ස්ටැබ්ලිෂ් කරනවා නම් මේක ඔයාලා දන්නවා කොහොමද මේ ඩරාසියේ දිස්ත්‍රික්කේ තියෙන විදියක් නෑ. ඒක හින්දා එහෙම බ්‍රෑන්ඩ් එකක් නම් ඔයාලට දැනට නෝ බ්‍රෑන්ඩ් කියනක ඔය විදියට දෙන්න ඕන. ඊට පස්සේ ඔයා කැමති නම් ඔයාගේ බ්‍රෑන්ඩ් එක ටික ටික ඩිවලොප් කරගෙන යන එක්කෙනෙක් නම් ඔයාලට මම සජෙෂන් එකක් කරනවා. ඔයාටත් පුළුවන් ඩරාස් එකට ඒ බ්‍රෑන්ඩ් නේම් එක සබ්මිට් කරන්න. සබ්මිට් කරලා එයාලම රෙකග්නයිස් කරන තත්ත්වයට පත් වෙනවා. ඊට පස්සේ ඔයාලට ටික ටික ඩරාස් එක ලිස්ට් කරලා ඊට පස්සේ ඔයාලා රෙපියුටේෂන් එක බිල්ඩ් කරගත්තට පස්සේ ඔයාට පුළුවන් ඔයාගේම වෙබ්සයිට් එකක් හදලා ඒ විදියට යන්න. එනත් පළවෙනි ස්ටෙප් එකක් විදියට ඔයාලට හොඳ ඇඩ්වයිස් එකක් මට දෙන්න පුළුවන්. ඔයාලගේ බ්‍රෑන්ඩ් එක මෙන්න මේකේ ඩරාස් එක සබ්මිට් කරන්න. ඉතින් ඒක පුළුවන් ඔයාලට මෙන්න මේ ලින්ක් එකෙන් ගිහලා සබ්මිට් නිව් බ්‍රෑන්ඩ් කියන එකට ඒකට ගිහිල්ලා ඔයාලට පුළුවන් අදාළ ඩීටේල්ස් දීලා සබ්මිට් කරගන්න. ඊට පස්සේ ඔයාලා ඊළඟ පාර ලිස්ටින් එකක් හදද්දී ප්‍රොඩක්ට් එකක් ඇඩ් කරද්දී ඔයාලට මෙතන ඔයාගේ බ්‍රෑන්ඩ් එක සර්ච් කරාට පස්සේ එතන ලිස්ට් එකට එනවා. එතකොට ඔයාලට ඒක සිම්ප්ලි සිලෙක්ට් කරන්න පුළුවන්. එතකොට ඔයාලට ඒ නමින් වෙන බ්‍රෑන්ඩ්ස් වලට ඩරාස් එකේ ලිස්ට් කරන්නත් බෑ. එතකොට ඔයාලට ඇක්ෂන්ස් ගන්න පුළුවන්. ඊට පස්සේ නම්බර් ඔෆ් පීසස් ඉන් සෙට් කියලා අහනවා. ඉතින් මේක මගේ ප්‍රොඩක්ට් එකට හොඳටම ගැලපෙනවා. මම ඔයාලා දන්නවා මම එක සෙට් එකක එන්විලොප්ස් 10ක් යන විදිහට තමා සෙල් කරන්නේ. ඉතින් මම දන්නවා මට මේ කෙලින්ම 10යි කියලා දාන්න පුළුවන්. ඔයාලා හිතන්න ඔයාලා මොකක් හරි සෙල් කරනවා කියලා හිතන්න. අපි එක්සැම්පල් එකකට ගමු. මොකක්ද ස්පූන්ස් කියලා. ස්පූන්ස් තුනක් තුනේ සෙට් විදිහට තමා ඔයාලා එක ක්වොන්ටිටි එකට සෙල් කරන්නේ. එහෙමනම් ඔයාලට කෙලින්ම 3යි කියලා දාන්න පුළුවන්. ඔයාලා 1යි නම් කිසිම ප්‍රශ්නයක් නැහැ 1යි කියලා දාන්න. මොඩල් කියන එක අපි බලමු. මොඩල් කියන එක ගන්න දැන් ඔයාලා හිතන්න iPhone තියෙනවා. iPhone එක Apple තමයි බ්‍රෑන්ඩ් නේම් එක. ඊට පස්සේ මොඩල් තියෙන ඔයාලා දන්නවා ඒකේ සීරීස් එනවානේ 12 iPhone 12 එනවා 13 එනවා 14 එනවා මේ දවස්වල ලේටස්ට් එක 14. ඒ 14 එකෙත් කොටස් හතරක් තියෙනවා iPhone Pro Pro Max ඔය විදිහට හතරක් තියෙනවා. ඉතින් අන්න ඒ එක්සැම්පල් එක විතර iPhone 14 Pro Max අන්න ඒක මොඩල් නේම් එක. බ්‍රෑන්ඩ් නේම් එක Apple. අන්න ඒක තමයි වෙනස බ්‍රෑන්ඩ් නේම් එකේ මොඩල් නේම් එකේ. ඉතින් ඔයාලා හිතන්න ඔයාලගේ තවත් මොකක් හරි බ්‍රෑන්ඩ් එකක් තියෙනවා. ඒකේ ඔය විදිහට මොඩල් අපි අර ප්‍රසිද්ධම එකේ එක නිසා මම ඔයාලට එක්සැම්පල් එකට අරන් පෙන්නනවා. ඉතින් මට නම් මෙතන මොඩල් එකක් ඉතන දෙන්න නැහැ. ඒකින්ද මම මෙතන ඔයාට ෆිල් නොකර ඉන්න එපා. ඔයාලා මෙතන ඔය මොකුත්ම නැත්තම් ඔය විදිහට ඉරක් හරි දාලා තියන්න. නැත්තම් මොඩල් කියන එකට ඔයාට දාන්න පුළුවන් කෙලින්ම මෙතන මොකද්ද ප්‍රොඩක්ට් එක කියලාම දාන්නත් පුළුවන්. එතන ප්‍රශ්නයක් නැහැ. ඉතින් අර ප්‍රසිද්ධ බ්‍රෑන්ඩ් මේ බ්‍රෑන්ඩ් වලට තමයි ගොඩක්ම මේ අදාළ වෙන්නේ මේ බ්‍රෑන්ඩ් එකයි මොඩල් එකයි කියන එක. ඉතින් අත්තර මේක එහෙම එකක් නෙමෙයි. ඉතින් මම බබල් එන්විලොප්ස් කියලාම දානවා. ඊට පස්සේ එන්විලොප් ටයිප් එක අහනවා. මෙතන මෙයාලා මේ ටයිප් ටිකක් රෙකග්නයිස් කරගෙන තියෙනවා. දරාස් එකෙන් රෙකග්නයිස් කරගෙන තියෙන්නේ මෙන්න මේ සෙට් එක. පේපර් එන්විලොප් ඔය බබල් මේල් බෑග් ඔය විදිහට තියෙනවා. මගේ එකට මෙතනින් අයිති වෙන්නේ මම එන්විලොප් එකක් තියෙනවා. ඒක ඇතුලේ බබල්ස් තියෙනවා. ඒක අලවන්නත් පුළුවන්. ඔය වගේ ප්‍රොඩක්ට් යන්නේ මයික්. ඉතින් මයිකට මෙතනින් සූටබල් මේක එයා බබල් මෙහෙල බෑග් කියන එක. මොකද ඇතුලේ බබල්ස් එහෙම තියෙන නිසා බබල් රැප් කියන්නේ නිකම්ම රැපින් එක. එතකොට මම මේක සිලෙක්ට් කරනවා. මේක සිලෙක්ට් කරලා ඔයා හිතන්න මේ ලිස්ට් එකේ ඔයා බලාපොරොත්තු වෙන එක නෑ කියලා. එතකොට ඔයාට මෙතනින් ප්ලීස් ක්ලික් here to request new values. අලුත් වැලියු එකක් රික්වෙස්ට් කරන්න පුළුවන් මෙන්න මේ ලින්ක් එකට ගිහිල්ලා. හරි, මගේ ප්‍රොඩක්ට් ඇට්‍රිබියුට්ස් ගැන කියනවා නම් මෙච්චරයි. ඉතින් ඔයාලා අනිවාර්යයෙන් මතක තියාගන්න ඕනේ මේ ප්‍රොඩක්ට් ඇට්‍රිබියුට්ස් කියන එක ඔයාලගේ ප්‍රොඩක්ට් එකයි ඒක සිලෙක්ට් කරන ඔයාලා සිලෙක්ට් කරන කැටගරි එකයි අනුව සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. ඒ විදිහට ඔයාලා බලලා මේක ෆිල් කරන්න ඕනේ. මතක තියාගන්න ඕන ප්‍රධානම දේ තමයි ඔයාලගේ ප්‍රොඩක්ට් එක හොඳ සර්චබිලිටි එකක් ගන්න නම් ඒ කියන්නේ බයට දේශයෙන්ම හොයා ගන්න නම් මේ ටික හරියටම ඇකියුරේට්ලි ඔයා ෆිල් කරලා තියෙන්න ඕනේ. හරි, අපි ඊළඟ වීඩියෝ එකේදී බලමු ඩීටේල් ඩිස්ක්‍රිප්ෂන් එක කොහොමද හදන්නේ කියලා. Thank you.